Then අපි header කොටස සඳහා සම්පූර්ණයෙන්ම code එක create කරගෙන අවසන්.
හරි ඊළඟට මෙතන තියෙන config.is file එකේ database එක connect කරගන්න code එක create කරගන්න. ඔයාලට පේනවා ඇති මේ වෙද්දී code එකේ කොටසක් create කරගෙන අවසන්. අපිට තියෙන්නේ database එක create කරගන්න. මේ code එකේ histan සම්පූර්ණ කරගන්න ඊට කලින් අපි මේ සඳහා firebase database එක create කරගනිමු. දැන් අපි බලමු මේ app එක සඳහා database එක create කරගෙන app එක connect කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි database එක create කරමු. ඒ සඳහා මම web browser එක open කරගන්නවා. දැන් මෙතන address bar එකේ https://console.firebase.google.com/ විදිහට address එක type කරනවා. මේ පාඩමේ එකක් link 1 කියලා link එකේ වෙලා තියෙනවා. ඔයාලට පුළුවන් මේ link එක copy කරගෙන මේ address bar එකේ type කරගන්න. දැන් මෙතනින් ඔයාලගේ email account එක select කරලා password එක ලබා දෙන්න. හරි. දැන් අපි firebase account එකට log වුණා. ඊළඟට බලමු database එකක් නිර්මාණය කරලා අපේ project එක connect කරන්නේ කොහොමද කියලා. ඒ සඳහා මම මෙතන තියෙන add project button එක click කරනවා. දැන් මෙතනට project name එකක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. අපි මෙතන project 62 කියලා type කරමු. දැන් continue button එක click කරනවා. ඊළඟට මෙතන enable google analytics for this project disable කරමු. Then create project button එක click කරනවා. මේ විදිහට project එක create වෙනවා. Then මේ continue button එක click කරමු. ඊළඟට අපේ app එකට firebase එක link කරගන්න පුළුවන්. ඒ සඳහා මෙතන apple, android, web විදිහට buttons තුනක් තියෙනවා. අපි app එක නිර්මාණය කරගෙන තියෙන්නේ expo website එක භාවිත කරලා නිසා web button එක click කරමු. ඊළඟට app එක nickname එකක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා. අපි nickname එක විදිහට project name එක ලබා දෙමු. මම මෙතන project 62 කියලා type කරනවා. Then register app button එක click කරමු. ඒත් එක්කම ඔයාලට පේනවා ඇති මේ විදිහේ code එකක් නිර්මාණය වුණා. Then මෙතන තියෙන මේ API key එක මම copy කරගෙන නැවත project එකට ගිහින් config.js file එකේ API key ඉදිරියේ තියෙන double quotation අතර අපි copy කරගත්තු code එක paste කරමු. මම නැවත firebase එක open කරගන්න. මේ විදිහටම auth domain එකත් copy කරගෙන code එකට paste කරමු. ඊළඟට මෙතනින් project id එකත් copy කරගෙන code එකට paste කරගන්න. මේ විදිහට storage bucket, messaging sender id සහ app id අපි firebase code එකෙන් copy කරගෙන expo code එකට paste කරගන්න. හරි. දැන් නැවත firebase tab එකට යන්න. දැන් මෙතන තියෙන continue to console button එක click කරමු. නැවත මෙතන අපි නිර්මාණය කරගත්තු firebase project එක display වෙනවා. දැන් screen එකේ වම් පැත්තේ build චකතේ තියෙන real time database මත click කරමු. real time database එකක් කියලා කියන්නේ දත්ත ඇතුළත් කළ ගමන්ම ෂණිකව update වෙන ප්‍රතිචාර දක්වන database එක. අපි නිර්මාණය කරන project එක සඳහා ෂණික database එක update වෙන අවශ්‍යයි. ඒ නිසා මේ සඳහා real time database එකක් භාවිත කරමු. දැන් මෙතනින් create database button එක click කරන්න. දැන් next ලබා දෙන්න start in test mode select කරමු. නැවත enable button එක click කරන්න. හරි. දැන් අපි project එක නිර්මාණය කරගත්තු real time database එක මේ වෙද්දී open වෙලා තියෙනවා. ඒත් අපි තවම database එක create කරගත්තේ නැහැ. database එක create කරන්න පටන් ගන්න කලින් මෙතන data tab එකේ තියෙන මේ URL එක මම copy කරගෙන code එකේ අපි මේ හිස්ස තියලා තියෙන database URL එක ළඟ තියෙන double quotation තුල paste කරනවා. හරි. දැන් නැවත firebase එකට ගිහින් database එක create කර. දැන් ඔයාලා ඉන්නේ data tab එකේ. මෙතන URL එකට පහලින් තියෙන box එක තුල තමයි අපි database එක නිර්මාණය කරන්නේ. මේ URL එක ඉදිරියේ තියෙන plus mark එක click කරනවා. key එක class කියලා ලබා දෙනවා. දැන් මේ ඉදිරියේ තියෙන plus mark එක click කරනවා. අලුතින් add වෙන file එක key එක එක විදිහට ලබා දීලා value එක හිස්ස තියෙනවා. අපි නැවත එක ඉදිරියෙන් තියෙන plus mark එක click කරමු. මෙතන key එක name කියලා ලබා දෙන්න. ඉදිරියෙන් value එක Alex star කියලා ලබා දෙන්න. හරි. දැන් මම නැවත බාරක් ඉදිරියේ තියෙන plus mark එක click කරනවා. add new alert record එකේ key එක role_no විදිහටත් value එක එක විදිහටත් ලබා දෙන්න. හරි. ඊළඟට දෙවැනි student add කරන්න ඕන. ඒ සඳහා නැවත මේ class ඉදිරියේ තියෙන plus mark එක click කරලා අලුතින් record එකක් add කරමු. මෙතන key එක සඳහා දෙක ලබා දෙන්න. value එක his අපි නැවත මේ ඉදිරියෙන් තියෙන plus mark එක click කරලා මෙතන key එක name කියලා ලබා දෙන්න. ඉදිරියෙන් value එක Siri කියලා ලබා දෙන්න. හරි. දැන් මම නැවත වරක් දෙක ඉදිරියේ තියෙන plus mark එක click කරනවා. add new alert record එක key එක role_no විදිහටත් value එක දෙක විදිහටත් ලබා දෙන්න. දැන් නැවත
තවත් ස්ටුඩන්ට් කෙනෙක් ඇඩ් කරගන්න. කලින් විදිහටම නැවත මේ ක්ලාස් ඉදිරියේ තියෙන ප්ලස් මාර්ක් එක ක්ලික් කරලා අලුත් රෙකෝඩ් එකක් ඇඩ් කරමු. මෙතන කීයක සඳහා 3 ලබා දෙනවා. වැලියුම් එක හිස්ව තියමු. අපි නැවත මේක ඉදිරියේ තියෙන ප්ලස් මාර්ක් එක ක්ලික් කරනවා. මෙතන කී එක නේම් කියලා ලබා දෙනවා. ඉදිරියෙන් වැලියුම් එක සොෆියා කියලා ලබා දෙනවා. හරි. දැන් මම නැවත වරක් 3 ඉදිරියෙන් තියෙන ප්ලස් මාර්ක් එක ක්ලික් කරනවා. ඇඩ් ටු අලුත් රෙකෝඩ් එකේ කී එක roll_no විදිහටත් වැලියුම් එක 3 විදිහටත් ලබා දෙනවා. අවසානයේ මේ පහලින්ම තියෙන ඇඩ් බටන් එක ක්ලික් කරනවා. හරි. අපි දැන් Firebase database එක create කරගෙන අවසන්. ඊළඟට මේ ඩේටාබේස් එක රීරයිට් විදිහට සකස් කරගන්න වෙනවා. ඊළඟට මේ ඩේටාබේස් එක රීඩ් ඇන්ඩ් රයිට් විදිහට සකස් කරගන්න අවශ්‍ය නිසා රූල්ස් ටැබ් එකට යමු. මෙතන තියෙන කෝඩ් එකේ රීඩ් සඳහා වගේම රයිට් සඳහා ට්‍රූ කියලා ලබා දෙමු. දැන් මේ පබ්ලිෂ් බටන් එක ක්ලික් කරනවා. හරි. අපි දැන් config.js කෝඩ් එක ක්‍රියේට් කරගෙන ඩේටාබේස් එක කනෙක්ට් කරගත්තා. ඊළඟට අපි බලමු components යටතේ තියෙන assess_example.js කෝඩ් එක ක්‍රියේට් කරන්නේ කොහොමද කියලා. මම මේ ෆයිල් එක ඕපන් කරගන්න. මුලින්ම මෙතන import star as a react from single quotation තුල react කියලා ලබා දෙනවා. ඊළඟ පේළියේ import curly brackets තුල text comma div comma style sheet comma image from single quotation තුල create dash native semicolon ලබා දෙනවා. හරි. දැන් ඊළඟ පේළියේ cursor එක අරගෙන export default class assess example extend react.component කියලා ලබා දීලා curly bracket චුගලක් add කරනවා. closed curly bracket එක පහළට ගනි. අපි code එක type කරන්නේ මේ curly brackets දෙක අතර. ඊළඟ පේළිය render කියලා ලබා දීලා bracket චුගලක් add කරනවා. නැවත මෙතන curly bracket චුගලක් add කරලා closed curly bracket එක පහළට ගනි. නැවත මෙතන return කියලා ලබා දීලා round bracket චුගලක් add කරනවා. මේ විදිහට closed bracket එක පහළට ගනි. හරි. දැන් අපි මේ අතරේ කොටස තුල code එක type කරගන්න යන්න. අපිට මේ කොටස box එකක් තුල styling සහිතව display කරගන්න. ඒ සඳහා මම angular bracket තුල view styles සමානයි curly brackets තුල styles.text container කියලා ලබා දීලා angular bracket close කරනවා. නැවත පහළ පේළියට cursor එක අරගෙන angular bracket තුල text styles සමානයි curly brackets තුල style.paragraph කියලා ලබා දෙනවා. අපිට display කරගන්න අවශ්‍ය text එක තමයි මෙතනට ලබා දෙන්නේ. මම local files and assets can be imported by dragging and dropping them into the editor කියලා ලබා දෙනවා. හරි. then angular bracket තුල slash text කියලා ලබා දීලා මේ tag එක close කරනවා. ඊළඟ පේළිය angular bracket තුල image style සමානයි curly bracket තුල style.logo source සමානයි curly bracket තුල require bracket තුල single quotation සහිතව double dot slash assist/snack/icon.png කියලා ලබා දෙනවා. closed curly bracket එක අවසානයට slash එකක් add කරමු. දැන් පහළ පේළියට cursor එක අරගෙන මම view tag එක close කරනවා. මේ round bracket එක ළඟට අපි semicolon එකක් add කරමු. හරි. ඊළඟට තියෙන්නේ මේ කොටස සඳහා styling set කරගන්න. ඒ සඳහා මම අවසානයට curly bracket එකට පහළින් const style සමානයි style sheet.create කියලා ලබා දෙනවා. මෙතන round bracket යුගලක් add කරලා ඒ තුලට curly bracket යුගලක් add කරලා semicolon ලබා දෙමු. මේ closed curly bracket යුගල මම පහළ පේළියට ගන්නවා. හරි. දැන් මේ bracket වලට ඉහළ පේළියේ container colon curly bracket යුගලක් add කරනවා. closed curly bracket එක පහළ පේළියට ගනිමු. මෙතන alignments colon single quotation තුල center කියලා ලබා දෙනවා. මෙතනට කොමාවක් ලබා දෙමු. ඊළඟ පේළිය justify content colon single quotation තුල center ලබා දීලා කොමාවක් add කරනවා. හරි. නැවත පහළ පේළියේ padding colon 24 ලබා දීලා කොමාවක් add කරනවා. මම මේ closed curly bracket එක ළඟට කොමාවක් add කරනවා. ඊළඟට paragraph සඳහා styling set කරමු. මේ closed curly bracket එකට පහළින් paragraph කියලා ලබා දීලා colon සහ curly brackets යුගලක් add කරනවා. මේ closed curly bracket එක පහළට ගනිමු. හරි. දැන් මේ අතර margin colon 24 කියලා ලබා දෙනවා. මෙතනට කොමාවක් ලබා දෙමු. ඊළඟ පේළියේ margin top colon බිංදු ලබා දීලා කොමාවක් add කරනවා. හරි. නැවත පහළ පේළියේ font size colon 14 ලබා දීලා කොමාවක් add කරනවා. නැවත font weight colon single quotation තුල bold කියලා ලබා දෙනවා. මෙතන කොමාවක් ලබා දෙමු. ඊළඟ පේළිය text line colon single quotation තුල center ලබා දීලා කොමාවක් add කරනවා. හරි. දැන් මේ closed curly bracket එක ළඟට කොමාවක් add කරලා logo එක සඳහා styles ලබා දෙමු. මෙතන logo කියලා ලබා දීලා colon සහ curly bracket යුගලක් add කරනවා.
closed curly bracket එක පහලට ගන්න. හරි දැන් මේ අතර height colon 128 කියලා ලබා දෙනවා. මෙතනට කොමාවක් add කරමු. ඊළඟ පේජයේ width colon 128 ලබා දීලා කොමාවක් add කරනවා. අවසානයට curly brackets ළඟට semicolon එකක් add කරමු. හරි. අපි දැන් assessExample.js සඳහා code එක create කරගෙන අවසන්. Then අපි app header.js assessExample.js සහ config.js file සඳහා සම්පූර්ණයෙන්ම code එක create කරගෙන අවසන්. Code එකේ ඉතිරි කොටස අපි ඊළඟ පාඩමේදී සම්පූර්ණ කරමු. තවම app එක සම්පූර්ණ නැති නිසා මේ කොටසෙන් අපිට output එකක් බලා ගන්න බැහැ. මේ විදිහට හදවනම් පුංචිවාලා හරිම සාර්ථකයි. ඔයාලා හදපු නිර්මාණය මත බලන්න 076 812 5244 දුරකථන අංකයට WhatsApp කරන්න. ඔයාලගේ යාළුවන්ටත් නිර්මාණය ගැන කියන්න. මට එවනවා වගේම යාළුවන්ටත් යවන්න මේ ඇප් එක බලන්න. ඒ වගේම තව දෙයක්. TP Coding IT Campus Telegram group එකට ඔයාලත් එකතු වෙන්න. සෑම සතියකට වරක්ම TP Code Champions of the Week වෙන්න උත්සාහ කරන්න. ඒ සඳහා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. තවත් රසවත් පාඩමකින් TP Coding IT Campus සමඟ හමු වෙමු. සුබ දවසක්.